මේ උත්තම සභාව මේ උලෙලේ උත්කර්ෂවත් අවස්ථාවට ගොඩනැගෙනවා. අපි හැමෝම පැමිණියේ බණ්ඩාර ඇහැලිය ගොඩ නම් මේ හිතෛශීවන්ත කලාකරුවාට අපේ ආදරය ගෞරවය දක්වන්නට. දැන් ඒ ආදරයේ ගෞරවය අපි හැමෝගෙම හිත් තුළ තියෙන ආදරයේ ගෞරවය සංකේතවත් කොට බණ්ඩාරට පුදන්නයි අපි හදන්නේ. ඒ නිසා අපි තාම ගෞරවයෙන් ආදරයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා බණ්ඩාර ඇහැලිය ගොඩයන්ට මේ වේදිකා මස්තකයට පැමිණෙන්නයි කියලා. බණ්ඩාර ඇහැලිය ගොඩ කිවිවරයාණන් මෙසේ සිටියදී ඔහුට ගෞරව කරන කාරණා කණ්ඩායම් කීපයක් සූදානමින් සිටිනවා. අපි මුලින්ම ආරාධනා කරනවා මේ උළෙල මෙලෙස සංවිධානය කළ සහෘද සංසන්ද කේන්ද්‍රයට. එහි කුලරත්න ආර්යවංශ, බන්දුලේක නායක, HD ප්‍රේමසිරි සහ ප්‍රේම් දිසානායක යන හිතවතුන්ට ආරාධනා කරනවා. සහෘද සංසද කේන්ද්‍රයේ ගෞරවය ආදරය ආචාරය බණ්ඩාර ඇහැලිය ගොඩයන් වෙත පිරිනමන්නයි කියා. ඔවුන් විසින් බණ්ඩාරට ඒ ගෞරවය සංකේතවත් කොට පුදනවා. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ කවුරුත් දන්නා හඳුනන බොහෝම ඉහළ වගකීමක් ඉෂ්ට කරන ඔස්කා සංවිධානය විසින් බණ්ඩාර වෙත පිරිනැමෙන තිළිණය ඔස්කා සංවිධානයේ තිලක්කේවා කපුගේ මැතිඳුන් පැමිණ සිටි එතුමන්ට ඒ පරිත්‍යාගයේ රැගෙනෙනවා. ඊළඟට තමයි අපි ආරාධනා කරන්නේ බණ්ඩාර විසින් නායකත්වයේදී හදා වඩාගත්තු පහන් වැටට යොවුන් පහන් වැට වෙනුවෙන් අනුර බණ්ඩාර රාජගුරු ඇතුළු පිරිසක් පැමිණෙනවා. සහසක් යොවුන් පහන් සමග පන්සිස් වසරක සෞන්දර්ය චාරිකාවේ දිගු ගමන පැමිණි බණ්ඩාර ඇහැලිය ගොඩ නම් අපේ පරපුරේ දෙටු සොහිරාට දිවංගත ප්‍රවීණ කලාකරු ධර්මසිරි ගමගේ අප සදාදර ගුරුපියාණන් විසින් නිර්මිත පහන්වැට නිර්මාණ කේන්ද්‍රයේ සහෘද බොහොමන් ප්‍රසාදයයි. පහන්වැටට අපේ ආරාධනාව. දැන් අපි ආරාධනා කරනවා අපේ මහාචාර්යතුමන් ආචාර්ය කාලෝ ෆොන්සේකා මැතිඳුන්ට වේදිකාවට පැමිණෙන්නේ ඇයි අප ආරාධනා කොට සිටිනවා. දැන් මේ සියලු දෙනා ඉදිරිපිට අපේ මහාචාර්යතුමාට අපි ප්‍රදානය කරනවා වචනයක් කතා කරන්න අවසරයක්. මහාචාර්යතුමාගේ වචනය බණ්ඩාර ඇහැලිය ගොඩට මහමෙරක් තරම් වටිනවා. මම යාවජීව ගුරුවරයෙක් වුණු නිසාදෝ මට අපේ බණ්ඩාර ගීපද රචකයක වශයෙන් ශ්‍රේණිගත කරන්නම හිතෙනවා. ඊයරෑ මම 17 කල්පනා කෙරුවා අපේ විශිෂ්ටතම ජීවමාන ගීපද රචකයන් 5 දෙනා අතරින් බණ්ඩාරට හිමි විය යුත්තේ කොයි ස්ථානයද කිය ප්‍රශ්නයට උත්තරයක් නැහැ. සමහර ප්‍රශ්න තිබෙනවා, ඒකට උත්තරය සතුටදායක උත්තරයක් නැති නිසා බවයි ඒක අපි පැත්තකින් තියමු. දැන් මට තමයි ජැක්සන් අද පුදුමයට පත් වුනේ මාව ප්‍රධානමුත්තා කරපු බව මෙතෙන්ට එනකම මන් දන්නේ. ඊට අමතරව මේ අවමංගල්‍ය වර්ණනාවකට උචිත හේතු පාටයක් කියන මට කරපු මේ පිදීම මමයි පුදුමයට පත්තුනේ බණ්ඩාර. බොහොම ස්තුතියි. ඒත් මේ බණ්ඩාරවත් ඔබ කවුරුත් දන්නේ නෑ මේ තරම් මට ආදරය කරන මේ බණ්ඩාරට විරුද්ධව මගේ හිතේ ඊර්ෂ්‍යාව මුසු ක්‍රෝධයක් තියෙනවා. ඇයි ක්‍රෝධය? දැන් අවුරුදු 20ක් විතර රත්තරන් ඩුවේ කියලා ගීතයක් අපේ සෑම සිංහල මගුල් ගෙදරකම පාහේ වාදනය වුණා. ඊට පස්සේ බණ්ඩාර
දැනුත් අපි තවන් දීපු අතිශය මනහර මේ ඔබ මගේ ප්‍රාණයයි කියන ගීතය නිර්මාණය කළා. ඊට පස්සෙ ටිකක් ආඩම්බරකාර තාත්තලා ඉන්න දුවලා අර රත්තරන් දුවේ කියන අදෝනාව වෙනුවට මේ ගීතය දැන් ආදේශ කරන්න පටන් ගත්තා. ටික ටික රත්තරන් දුවේ යනවා. ඉතින් මම පුතාගේ පෘථග්ජන කෙනෙක් නේ හාමුදුරනේ, ප්‍රෝධයක් තියෙනවා. නමුත් ජීවිතයේ සැන්දෑ සමයේ පසු කර දැන් මධ්‍යම රාත්‍රියේ වාගේ ඉන්න මට ඒ ක්‍රෝධය මැඩ ගන්න පුළුවන්. ඒ නිසා ඒ හැඟීම මැඩගෙන මම පණ්ඩාර හැලියකුඩට මගේ මුළු හදවතින්, මගේ පමණක් නොවේ මේ සභාවේ සිටින සියලු දෙනා, මටත් වඩා ඔබගේ ගීත අගය කරන මගේ බිරිඳ ඇතුළු අපි සියර දුනා වෙනුවෙන් ඔබට ජයම වේවා කියා ඊර්ෂ්‍යාවෙන් ප්‍රාර්ථනා කරනවා. මට හිතෙනවා දැන්නම් බණ්ඩාරගේ කට මොහොතකට හරි අරවන්න ඕනෑ කියලා. මම මුකුත්ම අහන්නේ, මට එහෙම අහන්න අයිතියකුත් නෑ. මේකින් කතා කරපුවාම ඇහෙන බව බණ්ඩාර දන්නවා. කැමති දෙයක් කැමති වෙලාව. ජීවිතේ පළවෙනි වතාවට උත්සවයක් මුල සිට අග දක්වා බලාගෙන හිටියා. මං හැමදාම ඉන්නේ අර තෙරෙන් එහා පැත්ත. කවදාකවත් මට උත්සවයක් බලන්න හම්බෙන්නේ නැහැ. දැන් මං 35 අවුරුද්දක් පුරා ආපු ගමන් මග දිහා ආපහු හැරිලා බලපුවාම මට හිතෙනවා දැන් මන්ට ඇති. දැන් මට ඇති. එළ මොකද මේ දැන් ඔය කිව්වනේ ජැක්සන් දිගින් දිගටම මගේ ජීවිත කතාව, ගම්වල කොයන් කපලා, පතල් කපලා, ගිරි කපලා එහෙම හිටපු මම, ඉස්කෝලේ නොගිහිල්ලා හිටපු මම අද වඩා ලොකු තැනක ඉන්න. මේ රටේ හැම කෙනෙක්ම දන්න, මේ රටේ පමණක් නෙවෙයි දේශ දේශාන්තරයේ සංචාරය කරපු පුද්ගලයේ බවට පත් වෙලා ඉන්න. දැන් මට හිතන දැන් ඉතින් ඇති ජීවිතේ ආපස්සට බලපුවාම කනගාටු දෙන්න දෙයක් නැහැ. තෘප්තිමත් ජීවිතේ, කලාව ජීවිතයෙන් තෘප්තිමත්, යාළු මිත්‍රාදීන්ගේ සියලු දෙනාගෙන්ම ලැබෙන සැලකිරි සත්කාර ගෞරව සංග්‍රහ සියල්ලෙන්ම තෘප්තිමත්, මගේ පවුල් ජීවිතයේ අතිශයම තෘප්තිමත්. පරම්පරා තුනක් අපි දැන් එකට ගමන් කරනවා. සිනාමුසු මුහුණින් සරලව සහ සැහැල්ලුව දැන් මට ඇති කියලා. හැබැයි අද ආපහු හැරිලා බලපුවාම, ඔබ ඉන්න තැන ඉඳලා මම බලපුවාම මට හිතෙනවා මං තව ටිකක් ජීවත් වුණා නම් හොඳයි කියලා. දැන් අපේ ජීවිතයට, අපේ ජීවිත භාවනාවට බණ්ඩාර විසින් ලියා දුන්නු වදන් පෙළ නන්දාමාලනියගේ හඬෙන් අසමු. ඒ හඬ අපේ ජීවිතේ පුරා තා ගැඹුරින්ම කිඳා බැස තිබේ. නන්දක්කේ ජීවිතය කවියක්, ආදරය එහි සොඳුරුතම වදන. දුක දෛව සා
Pandara, Jeewethaya ada alu ten patangga tayi kela, pandara happy tindakan kieno. Ini sa, ita ihel manusia matteman pandara labadunu ubah matteman stuti, feminia ter ping, tawi diri ter pandara mebadu kita rachna akran ter dahiriya shakti elabeva, oge Jeewethaya tawat tawat sar takabeva, ekasiya visar desiya visak, awada ayubu eva. Thank you.